ජිසුබේටයි සුන්දර වූ සබත් දවසක්. ඔබ දන්නවද සබත් දවස අපිට නෙවෙයි ආ අපේ පිය රටට ඉතින් අපේ මව් රටට හෙට මව් රට අපේ ශ්‍රී ලංකාව පිය රට අපේ නේද ඊශ්‍රායල හෙට අපිට සබත් නමුත් අද අපේ පිය රට සබත් දවස. ඕන් සිකුරාදා සූදානම් වීම දවස බවට පත් කරමින් ඕන් පුදුමාකාර සූදානම් වීමකට ලක් වෙනවා. ඉතින් ඔබත් අද දවසේ මේ සතියේ පුරාවට වෙච්ච දේවල් මතක් කරලා ස්තුති කරලා ඒ වගේම ඔබ අතින් වුණා අඩුපාඩු වල සමාව අරගෙන මනස්ථාපනය වී නැවතේ නොකරන බවට පොරොන්දු වෙලා අද දවසේ පුදුම ප්‍රීතියකින් ඔබ සූදානම් වෙලා හිට උදෑසන ඔබගේ දේව බඳුරට එන්න. ආ ඉතින් හෙට සුදු වතින් සැරසී එන්නේ මොකද හෙට ආ පළවෙනි රුධින අපේ රාත්‍රී භෝජනයේ පැවැත්වෙනවා. සුද්ධ වූ මේෂයට අපි පංගුකාර වෙනවා. එනිසා හැම කෙනාම සුදු වතින් සැරසෙන්න. ආ අපි පෙරලගමු උප්පත්ති පොතේ 43 වෙනි පරිච්ඡේදය. උප්පත්ති 43 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය ළඟ අපි නතර වෙමු. ඔව් තමන් ඉදිරියේ කෑම කොටස් ඔවුන්ට යව්වේය. ඔවුන් සියල්ලන්ගේ කොටස් වලට වඩා බෙන්ජමින්ගේ කොටස පස් වරක් වැඩිව තිබුණේය. ඔහු බී ඔහු සමග ප්‍රීති වූ මෙතන මේ බී කියලා කිව්වම ඕගොල්ලෝ හිතන්න එපා මේ වෙන දෙයක් කියලා. ඔය කතෝලික අනුවාදේ කියවලා බලන්න බී කියලා තියෙන්නේ මොනවද කියලා තියෙනවා. ආ දෙමළ අනුවාදේ කතෝලික අනුවාදේ බී කියලා තියෙන්නේ මේ අපි හිතන බී නෙමෙයි. ආ හරිද ප්‍රීති වුණා කියලා තියෙනවා. ආ ඉතින් යෝසෙප්ගේ සහෝදරයෝ ඊජිප්තුවේ මාලිගාවට ආවා. හැබැයි මේ කට්ටිය දන්නේ නැහැ දැන් මේ අධිපතිය විදිහට ඉන්නේ මේ ලොක්කා විදිහට ඉන්නේ අපේ අර පොඩි කාලේ අපි විකුණපු ජෝසප් කියලා දන්නේ නැහැ. නමුත් ජෝසප් මේ සේරම දන්නවා. හරිද දැනගෙන මොකද කරන්නේ කට්ටිය පොලිමඩ වාඩි කරලා තියලා ආ රූබන් ඉඳලා බෙන්ජමින් දක්වා වාඩි කරලා තමාගේ භෝජනෙන්ම කොටස් අරන් පංගු පංගු වවුන්ට දීලා බෙන්ජමින්ට පස් ගුණයකින් වැඩි කරලා දැම්මා. දැන් මේක දැකලා අනිත් අයට කේන්ති ගියා කියලා මෙතන නැහැ කෝප වුණා කියලා නැහැ මෙතන තියෙන ඕන් ප්‍රීති වුණා කියලා තියෙනවා. මතකද මේ සහෝදරයොම නේද මේට අවුරුදු 22කට වගේ කලින් 20කට වගේ කලින් යෝසප්ට තාත්තා පාට පාට ඇඳුමක් ලස්සන මාල දුන්නා කියලා කෝප වෙච්ච අය තමයි මේ අය. දැන් හැබැයි මේ අය තමට වඩා පස් ගුණයකින් බෙන්ජමින්ට වැඩි වුණා කියලා කෝප වුණේ නැහනේ ප්‍රීති වුණා. ඔවුන් සමග ප්‍රීති වුණා කියලා තියෙනවා. මොකද්ද හේතුව? හේතුව මෙච්චරයි ආදර දෙවිද. මේක කිතුනා තදේ විශ්වාස කරන්න ඕන දෙයක්. තදේ පිළිගන්න ඕන දෙයක්. තමන්ට ලැබූ දෙයි බෙන්ජමින්ට ලැබූ දෙයි ඔවුන් අද සංසන්දනය කරන්න ගියේ නෑ. සන්තෝෂ විය යුතු තැන අපි දුක් වෙන්නේ ඇයිද නේද? ගොඩාක් අය සතුටු විය යුතු තැන. දැන්වන්ස අපිට මාර දේවල් කරලා තියෙනවා. අපිට අපි සතුටු විය යුතු තැන අද බොහෝ අය දුක් වෙන්නේ ඇයි දන්නවද? අපේ සතුටට ලැබුණු දේවල් අපි අනිත් කෙනාගේ සතුටු සමග සංසන්දනය කරන්නට යනවා. පැහැදිලි මම මේ කියන්නේ. කියන්නේ දැන්වන්සේ අපේ සතුට පිණිස අපිට දුන්නු දේවල් අපි අනිත් අයගේ දේවල් එක්ක සතුටත් එක්ක සංසන්දනය කරන්නට යනවා. මට ලැබුණු දේ ගැන විතරක් මම සතුටු වෙන්න හැකිනම් මට ලැබුණු දේ ගැන විතරක් මට සතුටු වෙන්න පුළුවන් නම් එය මම සංසන්දනය නොකර අනිත් කෙනාගේ සතුට සමග මට ප්‍රීති විය හැකිනම් හැකි වෙන්න පුළුවන් නම් මම තමයි පුද්ගලයා. තේරෙනවද? කායන්ගේ ප්‍රශ්නේ මොකද්ද? තමාගේ පඳුර පිළි නොගත් එක නෙමෙයි. හරනම් කායින් දයන් වහන්සේලා කියනවා ස්වාමීනි මගේ පඳුර පිළිගත්තේ නැත්තේ ඇයි මට සමා වෙන්න මගේ පාපයක් දෙන. ඒම ප්‍රශ්නයක් නෙමෙයි. මගේ පඳුර පිළිගත්තේ නැති එකට කේන්තියක් නෙමෙයි. ආබෙල්ගේ පඳුර පිළිගත් එකට කේන්ති. ඒ ඔහුගේ සතුටට මොහුට කේන්ති. පේනවද? ඉතින් මුලින් සහෝදරයාගේ කමිසයට ඒගොල්ලෝ කෝප වෙලා මොකද කරේ? ඒගොල්ලෝ ඒක අරගෙන ඉරා දැම්මෝ. ඒගොල්ලන්ට වැඩක් උන්නේ නැහැ. යෝසෙප්ගේ සන්තෝෂය යෝසෙප්ගේ සලුවේ පාට පාට ඔවුන්ට වැඩක් උන්නේ නැහැ. ඒ කරලා ඉරලා දැම්මා. හරිද? ඉතින් මෙතන හැබැයි එහෙම උනේ නැහැ. ඔවුන්ට ලැබුණු දෙයින් ඔවුන් සතුටු වුණා. සිළු දෙනා සමග සතුටු වුණා කියලා තියෙනවා. දැන්වන්ස ඔබට දීලා තියෙන්නේ ඔබට ලැබුණු දෙයින් සතුටු වෙන්න. දැන්වන්ස ඔබට දෙන්නේ ඒ දේත් එක්ක සතුටු වෙන්න මිසක් ඒ දේ අනිත් කෙනාගේ දේත් එක බල්ලා සංසන්දනය කරලා කෝප වෙන්න නෙමෙයි. එසත් තදින් මේක මතක තියාගන්න. දැන් වාස ඔබට දීලා තියෙන පුංචි දේත් එක්ක හරි කමක් නැහැ. ඔබ සතුටින් ඉන්න. අනිත් කෙනාගේ දේ දැකලා ඔබේ ඒ සතුට නැති කරගන්න එපා. අපි නැගිටමු යාච්ඡා කරමු. ස්වල්පදාර දෙවියන් ස්තුතිවන්ත වෙනවා මේ අනිකුතුම් වචන නිසා. කතා කරන්නව මාවද අසල කීකුරු වෙනව මේ සිළු සෙනඟ දෝබාන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්තම උතුම් උදෑතර බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ නිසාය. ආමෙන්. 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 හොඳයි අපි උදෑසන 9ට අපි පූජා වේදි හමු වුණා ගහනවා. ඒ වගේම දාම්පාසල් දරුවෝ 7 වෙද්දි ඇවිත් ඉන්න. මම බද සමීර ජේසු පිටයි.